ඇත්තටම බඩේරිඟු ලංකාවට මෙට්‍රික් ටන් ලක්ෂ 6ක් ඕන වෙනවා. එතකොට මේ ලක්ෂ 6 විශේෂයෙන්ම ඕන වෙන්නේ කුකුල් කෑම නිෂ්පාදනය සඳහා. කුකුල් කෑම නිෂ්පාදනයට අවශ්‍ය බඩේරිඟු විශාල වශයෙන් නැතිවීමක් තියෙනවා. මොකද අපිට ඩොලර් නැති හින්දා ආනයනය කර ගැනීමේ අපහසුතාවයක් තිබ්බා. ඒ වගේම අපේ මුළු ජනගහනයේ 25%ක් ඍජුව කෘෂිකර්මාන්තය හා සම්බන්ධ වෙනවා. 128,000ක් විතර ගොවි මහත්තුරු බඩේරිඟු වගාවේ නියත වෙලා ඉන්නවා. ඒකෙන් 75,000කට අධික ප්‍රමාණයක් සුළු පරිමාණ ගොවියෝ. ඉතින් මේ අර්බුදකාරී අවස්ථාවේ ඩොලර් හිගෙහිඳ මේ කුකුල් මස් නිෂ්පාදකයෝ බිත්තර නිෂ්පාදකයෝ වගේම කොයි මහත්තුරු විශාල අර්බුදකෙහිදී වගා කිරීමට අවශ්‍ය ප්‍රාග්ධනිය නොමැති වීම හේතුවෙන් රට තිබ්බ අර්බුදකාරී අවස්ථාවේ UNDP ආයතනයේ වෙනත් ආයතනත් එක්ක විශේෂයෙන් ජයිකා ආයතනය සහ තායිලන්ඩ් එම්බසිය හරහා අපට විශාල දායකත්වයක් ලබා දුන්නා. විශේෂයෙන්ම ජයිකා ආධාරය යටතේ US ඩොලර්ස් මිලියන 1.5ක් නැත්නම් රුපියල් මිලියන 540ක් විතර ආධාරයක් අපිට හම්බුණා. ඒ වගේම තායිලන්ඩ් එම්බසිය හරහා විශේෂයෙන්ම ඍජුව බීජ ලෙස ගොවීන් 2900කට කිලෝ 14,000ක බීජ ප්‍රමාණයක් අපිට හම්බුණා. එතකොට ජයිකා ආයතනය යටතේ අපිට ගන්න පුළුවන් වුණා කිලෝ 144,000ක් දෙමුම් බීජ. ඒ සියල්ලම දාලා අපිට පුළුවන් වුණා ගොවීන් 31,700කට අවශ්‍ය බීජ ප්‍රමාණය මුළු ලංකාව පුරා බෙදා හරින්න. එතකොට මේ ගොවිය 31,700 ගොවි මහතුරු වගා කරපු ප්‍රමාණය අක්කර 31,700න් අපිට පුළුවන් වුණා මෙට්‍රික් ටොන් 38,000කට ආසන්න ප්‍රමාණයක අස්වැන්නක් ලබා ගන්න. ඒ අවස්ථාවේ ඇත්තටම මේක විශාල දායකත්වයක් වුණා ගොවි මහතුරුට. මොකද විශේෂයෙන්ම බීජ මිල විශාල වශයෙන් ඉහළ ගිහිල්ලා තිබ්බේ. බීජ කිලෝ එකක් රුපියල් 20,000කට වඩා වැඩි ගාණක් තිබ්බා. ඉතින් ඒකෙන් අපිට පුළුවන් වුණා මෙට්‍රික් ටොන් 38,000කට වැඩි ප්‍රමාණයක අස්වැන්නක් ගන්න පුළුවන් වුණා. මේක ඇත්තටම මූල්‍ය වටිනාකම සලකලා බැලුවොත් එහෙම රුපියල් මිලියන 8,368කට වඩා වැඩි ප්‍රමාණයක් වෙනවා. මේ මුදල් ප්‍රමාණය සම්පූර්ණයෙන්ම ඇතුප්පත් ගොවීන්ට තමයි මේක බෙදිලා ගියේ. මොකද අපි හැම වෙලාවෙම දුන්නේ අක්කරයක් වගා කරන්න අවශ්‍ය බීජ ප්‍රමාණය විතරයි. උද්දමනයේ විශාල වශයෙන් වැඩි වෙච්ච කාලයක තමන්ගේ ආර්ථිකයේ විශාල සවියක් සහ රටේ නිෂ්පාදනයට අවශ්‍ය බඩේරිඟු වලින් මෙට්‍රික් ටොන් 38,000ක් අපිට නිෂ්පාදනය කරන්න හැකියුවා. ඒ වගේම රටක් විදිහට ගත්තාම අපේ රටක් විදිහට ආනයනය කරන්න ඕන බඩේරිඟු ප්‍රමාණය යම්සි ප්‍රමාණයක් අපිට අඩු කරගන්න පුළුවන් වුණා. ඒ වගේම මේ බඩේරිඟු ඇත්තටම රට තුල නිෂ්පාදනය කරගත්ත හින්දා අපිට පුළුවන් වුණා ලදරුවන්ට අවශ්‍ය ආහාර නිෂ්පාදනය විශේෂයෙන් 3-4 සම්පෝෂ වගේ පෝෂ වර්ග සහ අනිකුත් ආහාර ලදරුවන්ගේ ආහාර නිෂ්පාදනය කරන්න විශාල වශයෙන් මෙට්‍රික් ටොන් ප්‍රමාණයක් මේකෙන් පාවිච්චි කරනවා. ඉතින් ඒ ප්‍රමාණය අපිට සපයන්න පුළුවන් වෙච්ච හින්දා මන්ද පෝෂණයේ යම් කිසි ප්‍රමාණයක් රට තුළ අඩු කර ගැනීම හැකියාව අපිට හම්බුණා. ඉතින් මේක විශාල වශයෙන් වැදගත් වෙනවා. මොකද UNDP ආයතනය සහ ජයිකා ආයතනය ඒ වගේම තායිලන්ඩ් එම්බසිය එක අපිට දුන්න මේ ආධාරය මගින් ඒ වෙලාවේ රටේ තිබ්බ තත්ත්වයත් එක්ක උද්දමනයේ යම්සි ප්‍රමාණයක් අඩු කරන්නත් මිනිසුන්ගේ පෝෂණය වැඩි කරන්නත් දුප්පත් මිනිසුන්ගේ ආර්ථික මට්ටම යම්සි මට්ටමට ඉහළ නංවන්න මේක විශාල රූපලාලක් වුණා.